नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत अरहत सम्मा संबुद्धजानन वहन्सेट नमस्कार वेवा। सूत्र पिटकेट आयत कुद्दक निकाये देवन ग्रंथे धम्मपदे यमक वर्गीय गाथा अधिक बैगिन वदाल कुटस पलवेनी गाथा रत्ने जीविते हेमदेकटम सिताई मुल्वेन्नी सितम तमाय श्रेष्ठवान्नी सितिन्मय हटगान्नी यम हेकिन सित नरक करगेन यमक किवोत हरि यमक किरुवोत हरि एकिन लेबेन दुख विपाक ओहुगे पशुपस्यं लुहुबंदिनवा करत्ते बेंदला इन्न गुनागे पस्यन्नेन रोदयक् वगे। जेतवनारामेदी चक्कुपाल तिरुन अरबया वदाल गाथाव देवन गाथा रत्ने जीविते हेमदेकटम सिताई मुल्वेन्ने सितम तमय श्रेष्ठवान्नी सितिन्मय हटगान्नी यम हेकिन यहपत सितिन यमक किवोत्थरी यमक किरुवोत्थरी एकिन लबेन सेप विपाक ओहुगी पसुपस्सेन्म एनवा तमावत नुहरिन हेवनेल्लक् वगे। जेतवनारामेदी मट्ट कुंडली दिव्य पुत्र आरभ्या वदाल गाताव तुन्वन गाता रत्ने असवल किना मट बैन्ना मट पहर दुन्ना माव पराजे कला मगे दी पहर गत्ता किया किया हितान नगीहिन यम किने क्रोधेन बैन लगियोत ए उद्वेगी वैरे नम संसिंदेन्नी ने जेतवनारामी दी तुल्ल तिस्स तेरुन अरब्यावदाल गाथावकी। हतरवन गाथा रत्ने असवल केना मट बैन्ना मट पहर दुन्ना माव पराजे कला मगे दी पहर गत्ता किया किया नुसिता यम किने क्रोध्यक एतिकर गन्ने नेतनम ए उद्वेगी वैरे संसिंदलेयनो। जेतवनारामे दी तुल्य तिस्स तिरुन अरब्या वदाल गाथावकी। पस्वन गाथा रत्ने मे लोके कवदावत वैर किरीमेन्नम वैरे संसिदेन्ने ने वैर नुकरीमेन्मय वैरे संसिदेन्ने मेक मे लोके तिबेन सनातन धर्म्या। जेतवनारामीदी काल यक्षिनिय अरब्यावदाल गाथावकि। हयवन गाता रत्ने मे विधियट कलकोहलाल करन्न गियोत अपिमय विनाश वेन्नी कियला मे कलकोहलाल करन उदविय दन्ने ने नमुत मे कलकोहलाल वलिन वेनसेन्ने अपिमय कियला यम किनेक दन्नवानम ए तुलिन्मय कोलाहल संसिदेन्नी। कुसबैनुवरदी कलहकारी भिक्षुन अरब्यावदाल गाथाव हत्वन गाथा रत्ने तमन्व एविस्सेन विधियत अरमुनु सुब वशेन बलबला इन्नगियोत एस्कन आदी इंद्रियन असंवर करगात्तोत
දන් වැළඳීමේ අර්ථය පවා දන්නේ නැත්නම් ඔහු කුසීත වූ හීන වීරිය ඇති කෙනෙක් ඔහු මාරයාට යට වෙන්නේ මහා සුළඟකින් කඩාගෙන වැටෙන දුර්වල ගසක් වගේ සේතව්‍ය නුවරදී චූලකාල මහාකාල භික්ෂුන් අරබයා වදාළ ගාථාවකි. අටවන ගාථාරත්න රාගය දුර්වෙලා යන විදියට අසුභදය අසුභ වශයෙන්ම දකිමින් ඉන්නවා නම් ඇස්කන් ආදී ඉන්ද්‍රියන් සංවර කරගෙන නම් දන් වැළඳීමේ අර්ථය දන්නවා නම් ඔහු ශ්‍රද්ධාවන්ත කෙනෙක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන පටන්ගත් වීරිය ඇති කෙනෙක් මාර්යාට ඔහුව සුලවන්නවත් බැහැ කොයිතරම් හුලං හැමුවත් සුලවන්න බැරි ගල් පර්වතයක් වගේ සේතව්‍ය නුවරදී චූලකාල මහාකාල භික්ෂුන් නර්භයා වදාළ ගාථාවකි. නවන ගාථාරත්න කවුරුහරි කසාවත පුරවාගෙන ඉන්නේ කෙලෙස් කහටත් එක්ක නම් ඉන්ද්‍රිය දමනයක් නැති ඇත්ත කතා කිරීමක් නැති ඒ පුජ්‍යලයා මේ අරහත් දජය වූ කසාවත පොරවන්න කිසිසේත් සුදුසු නෑ. රජගහ නුවරදී දේවදත්ත අරබයා වදාළ ගාථාවකි. දසවන ගාථාරත්නය කසාවත දරාගෙන ඉන්න කෙනා කෙලෙස් කහට වමනේ දැම්මානම් සිල්වත්නම් සමාධියකින් යුත්තනම් ඉන්ද්‍රිය දමනියෙන් යුත්තනම් ඇත්ත කතා කරන කෙනෙක් නම් ඇත්තෙන්ම ඔහු තමයි කසාවතට නියම සුදුස්සා. රජගහ නුවරදී දේවදත්ත අරබයා වදාළ ගාථාවකි. එකොළොස්වන ගාථාරත්නය මේ ලෝකේ නිස්සාර දේවල් තියෙනවා. සමහරුන්ට ඒවා පේන්නේ සාරවත් විදිහටමයි. සීල සමාධි ප්‍රඥාදී සාරවත්දී නිස්සාර දේවල් විදිහටයි ඔවුන්ට පේන්නේ. මිත්‍යා අදහස් වලටයි ඔවුන් ගොදුරු වෙලා ඉන්නේ. ඔවුන්ට සාරවත් දෙයක් නම් ලැබෙන්නේ නෑ. වේළුවනාරාමයේදී සංජය පිරිවැජියා අරබයා වදාළ ගාථාව. දොළොස්වන ගාථාරත්නය සම්මාදිට්ඨිය නිසා සම්මා සංකප්ප ඇති කරගත්ත උදවිය ඉන්නවා. ඔවුන් සීල සමාධි ප්‍රඥාදී සාරවත්දී සාරවත්දී හැටියටම අවබෝධයෙන් දන්නවා. නිස්සාරදී නිස්සාරදී හැටියටත් දන්නවා. එනිසා ඔවුන් සාරවත් වූ නිවන අවබෝධ කරගන්නවා. වේළුවනාරාමයේදී සංජය පිරිවැජිය අරබයා වදාළ ගාථාව. දහතුන්වන ගාථාරත්න ගේක වහලය සෙවිලි කරලා තියෙන්නේ වැරදි පිළිවෙලට නම් වැස්ස වහිනකොට ඒ වහලය තුළින්
ගෙදරට වතුර ගලනවා. සමත විදර්ශනා භාවනාවෙන් දියුණු නොකල සිතක් ඔය වගේ තමයි. ඒ සිත තුළට රාගය ඇතුල් වෙනවා. ජේතවනාරාමේදී නන්ද තෙරුන් අරබයාව දාළ ගාථාව. දාහතරවන ගාථා රත්නය. ගේක වහලය සෙවිලි කරලා තියෙන්නේ නියම පිළිවෙලට නම් වැස්ස වහිනකොට ඒ වහලය තුලින් ගෙට වතුර ගලන්නේ නෑ. සමත විදර්ශනා භාවනාවෙන් දියුණු කරපු සිතත් ඔය වගේ තමයි. ඒ සිත තුළට රාගය ඇතුල් වෙන්නේ නෑ. ජේතවනාරාමේදී නන්ද තෙරුන් අරබයා වදාළ ගාථාවකි. පාලස්වන ගාථා රත්නේ. පව් කරන පුජ්‍යලයා තමයි මෙලොවදී ශෝක වෙන්නේ. පරලොවදී ඔහුමයි ශෝක වෙන්නේ. දෙලොවදීම ඔහු ශෝක වෙනවා. තමන් විසින් සිදු කරගත්තු කිලිටි අකුසල කර්ම දැකලා ඔහු ශෝක වෙනවා. පීඩාවට පත් වෙනවා. ජේතවනාරාමේදී චුන්ද සූකරික නම් වූ ඌරවැද්දා අරබයාව දාළ ගාථාවකි. දාසිවන ගාථා රත්නය. මෙලොව සතුට වන්නේ පින් කරගත් කෙනාමයි. පරලොව සතුට වෙන්නේ පින් කරගත්ත කෙනාමයි. දෙලොවදීම සතුට වෙන්නේ ඔහුමයි. තමන් විසින් කරගත්තු පිරිසුදු කුසල කර්මය දැකලා ඔහු සතුට වෙනවා. සතුටින් පිනා යනවා. ජේතවනාරාමේදී ධම්මික උපාසකතුමා අරභයා වදාළ ගාථාවකි. දාහත්වන ගාථා රත්නේ. පව් කරන පුජ්‍යලයා තමයි මෙලොවදී පසුතැවෙන්නේ. පරලොවදී පසුතැවෙන්නේ ඔහුමයි. ඔහු දෙලොවදීම පසුතැවෙනවා. අයියෝ මං පව් කරගත්තා කියලා පසුතැවෙනවා. අපාය ඉපදුනාට පස්සේ ඔහු ගොඩාක් පසුතැවෙනවා. ජේතවනාරාමේදී දේවදත්ත අරබයා වදාළ ගාථාවකි. දහඅටවන ගාථා රත්නය. හොඳට පින්දහම් කරගත්ත කෙනා තමයි මෙලොවදී සතුටු වෙන්නේ. පරලොවදී සතුටු වෙන්නේ ඔහුමයි. දෙලොවදීම ඔහු සතුටු වෙනවා. මං ගොඩාක් පින් කරගත්තා කියලා සතුටු වෙනවා. සුගතියේ ඉපදුනාට පස්සේ ගොඩාක් සතුටු වෙනවා. ජේතවනාරාමේදී සුමනා සිටුකුමරි අරබයා වදාළ ගාථාවකි. දහනමෙනි ගාථා රත්නය. ප්‍රමාදී පුජ්‍යලයා අනිත් උදවියට කොයිතරම් ධර්ම දේශනා කළත් තමන් ඒ ධර්මය අනුගමනය කරන්නේ නෑ. ඔහු අනුන්ගේ ගවපට්ටියක් පෝෂණය කරන ගොපල්ලෙක් වගේ. තමන්ගේ ශ්‍රමණ ජීවිතයෙන් මාර්ගඵල අවබෝධයකට හිමිකාරයෙක් වෙන්නේ නෑ. ජේතවනාරාමේදී යහළු තෙරුන් දෙනමක් අරබයා වදාළ ගාථාවකි. විසිවන ගාථා රත්නය.
ධර්මයේ හැසිරෙන පුජ්‍යලයා ධර්ම දේශනා කරන්නේ ටිකක් වෙන්න පුළුවන්. නමුත් ඔහු ඒ ධර්මයේ පිහිටලා රාග දේශ මෝහ දුරු කරනවා. ධර්ම අවබෝධය තුලින් දුකින් නිදහස් වෙච්ච සිතක් ඇති කරගන්නවා. මෙලොව පරලොව කිසි දෙයකට ඔහු බැඳෙන්නේ නැහැ. තමන්ගේ ශ්‍රමණ ජීවිතෙන් උතුම් මගඵල ලබා ගැනීමේ හිමිකාරයා වෙන්නේ අන්නේ භික්ෂුව තමයි. ජේතවනාරාමේදී යහළු තෙරුන් දෙනමක් අරබයා වදාළ ගාථාවකි. පළවෙනි යමක වර්ගය නිමාවිය. ගාථා දෙක බැගින් වදාළ කොටස නිමාවිය.